ලසිත් කෝස් පුල්ලේ සහ සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩෑමට ඔහු අපි දරන සංසර්ග ශ්‍රී ලංකා කණ්ඩෑම සහ නවසීනද කණ්ඩෑම අතර පූර්ණ තරගාවලිය පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ඊට පස්සේ එක්දින තරගාවලිය සහ T20 තරගාවලිය පැවැත්වෙන ටෙස්ට් තරග දෙක එක්දින තරග තුනයි T20 තරග තුනයි අපි දරන ටෙස්ට් ස්කොඩ් එක දැන්ටවත් නම් කරලා ඉවරයි ඉතින් ඒක අපි දරන ශ්‍රී ලංකා කණ්ඩෑම රදැල්ලේ ප්‍රැක්ටිසස් ආරම්භ කරා ඉතින් අපි කිව්වා ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරා අපි කිව්වා මේ කන්ඩිෂන්ස් වල අපි අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියලා මොකද අපි න්ියුසිලන්ඩ් වලට සවුත් අප්‍රිකා වලට ඕස්ට්‍රේලියා වලට වගේ යනවනම් ඉංග්ලන්ඩ් වලට වගේ යනවනම් මේ කන්ඩිෂන්ස් වල අපිට රිසෝස් එකක් තියෙනවා රිසෝස් එකක් තියාගෙන අපි ඒක යූස් කරන ඕන කියන එක අපි කිව්වා ඉතින් ඒකත් එක්කම අපි දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම දැන් ප්‍රැක්ටිස් කරා ඒ වගේම දැන් ලෑස්ති වෙනවා ඕස්ට්‍රේලියාට යන ඉතින් අපි කතා කරොත් එම ODI සහ T20 ස්කොඩ්ස් මොනවා වගේ වෙයිද ඔව් තාම ඔෆිෂියලි නම් කරලා නැහැ නිල වශයෙන් එළියට දාලා නැහැ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ නමුත් අපි දන්නවා ප්‍රොබබල් ස්කොඩ්ස් ටික ඉතින් අපිට දැනගන්න ලැබෙලා තියෙනවා මේ ප්‍රොබබල් ස්කොඩ්ස් වලට අලුතෙන් ක්‍රීඩකයන් දෙදෙනෙක් එකතු වෙනවා කියන එක ඉතින් ඉතාමත් හොඳ දෙයක්. අපි දන්නවා ලසිත් කෝස්පුල්ලි ඉතාමත් හොඳට ක්‍රීඩා කරා අවසාන ප්‍රවේශ තරගාවලිය වල ඉතාමත් හොඳට ක්‍රීඩා කළා. ඔහුට අවස්ථාවක් හම්බෙලා තියෙනවා T20 කණ්ඩායම ඇතුළත් වෙන්නේ. වගේම තමයි සහන් ආරච්චිගේ තවත් හොඳ ක්‍රීඩකෙක් අශෙන් මන්නාර වගේම අපිට ඩිපෙන්ඩ් වෙන්න පුළුවන් හොඳ ක්‍රීඩකෙක්. ඉතින් සහන ආරච්චිගේටත් අවස්ථාවක් හම්බෙලා තියෙනවා ODI ටීම් එකට ඇතුළත් වෙන්න. ඉතින් තවත් හොඳ දෙයක් මේක නවුග ක්‍රීඩකයන්ට මේ අවස්ථාව ලබා දෙන එක. ඒ වගේම අපි දන්නවා කුසා ජනිපෙර අපි කලින් වීඩියෝ එකක් කරලා කිව්වා කුසා ජනිපෙරට අවස්ථාවක් හම්බෙලා තියෙනවා T20 ස්කොඩ් එකට ඇතුළත් වෙන්න. ඒ වගේම තමයි ඇන්ජෙලෝ මැතිව්ස් ODI ස්කොඩ් එකට ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් අපි කතා කරද්දී ලසිත් කෝස්පුල්ලේ ඒ ගොඩක් අය කියනවා නෙක්ස් ෂෙවාග් වෙන්න ඕනි ක්‍රීඩකෙක් කියලා. අපි දන්නවා හරි කම්පයා කරන්න නැහැ ෂෙවාග් වගේ ක්‍රීඩකෙකුට අපිට ලසිත් කෝස්පුල්ලේ වගේ ක්‍රීඩකෙක් කම්පයා කරන්න බෑ. නමුත් අර පොඩි 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 පොයින්ට්ස් දැන් කුසල් ජනපෙරට ගිනනවා නම් පොඩි සනා කියලා ඒ වගේ අපිට කියන්න පුළුවන් ක්‍රීඩකන් ඉන්න පොඩ්ඩක් දෙයක් දැක්කහම. ඉතින් ලසිත් කෝස්පුල්ලට මේක කියන්නේ මොකද ඔහුගේ ස්ට්‍රයික් රේට් එක T20 වල විතරක් නෙමෙයි ඔහුගේ T20 වල ස්ට්‍රයික් රේට් එක 0.62යි. අපි කතා කරමු ලිස්ට් ඒ වලත් තරග 53 ක්‍රීඩා කළා ඔහුගේ ස්ට්‍රයික් රේට් එක තියෙනවා 93.55. ඒ වගේම තමයි ෆස්ට් ක්ලාස් ක්‍රිකට් වලත් තරග 43 ක්‍රීඩා කළා ඔහුගේ ස්ට්‍රයික් රේට් එක තියෙනවා 84.74. ඉතින් අවසාන කාලෙදී ඉතාමත් හොඳ ෆෝම් එකකින් ඉඳලා තියෙන ක්‍රීඩකෙක් තමයි ලසිත් කෝස්පුල්ලේ කියලා කියන්නේ. ඒ වගේම තමයි සහන් ආරච්චිගේ දන්නවා හොඳට පර්ෆෝම් කරලා තියෙනවා. ඔව් LPL ක්‍රීඩා කරපු කාලේ නම් හොඳට පර්ෆෝම් කරායි මදවල ප්‍රතිකාරක විදිහට හොඳට පර්ෆෝම් කරතේ. ඉතින් මම මේ කියවන්නම් මේ ප්‍රොබබල් ස්කෝල්ස් අපි කතා කරොත් එහෙම ප්‍රථම නිස්සංක ODI සහ T20 ස්කෝඩ් දෙකන අතරත්ලා ඉන්නවා. කුසල් මෙන්ඩිස් ODI සහ T20, ධනංජය ඩිසිල්වා ODI සහ T20, චරිත අසලංක ODI සහ T20, දසුන් ශානක නායක ODI සහ T20, ඇන්ජලෝ මැතිස් ODI විතරයි, සහන ආරච්චිගේ ODI විතරයි, නුනිදු ෆෙනාන්ඩෝ ODI සහ T20. තවත් නාවක ක්‍රීඩකයෙක් අවස්ථාවක් හම්බ වෙන්න ඕන ක්‍රීඩකයෙක්. ඉතාමත් හොඳ දෙයක් අපි දන්නවා ඔහුගේ පළවෙනි තරගයේම ඔහුට හැකියාවක් ලැබුණා අර සතිය ලබා ගන්න නුනිදු ෆෙනාන්ඩෝ ඉන්දියාවට එරිව. ඒ වගේම සදිර සමර වික්‍රම අපි සදිරත් ගැන ගොඩක් කතා කරා. අපි ගිහිල්ලා මේ ක්‍රීඩා ලෝලින්ගින් ඇහුවා සදිර මේ ස්කෝඩ්ස් වලට එන්ටර් වෙන්න ඕනද නැද්ද කියන එක. ඉතින් ඒ වගේම තමයි ඔහුවත් ඔහුට අවස්ථාවක් හම්බලා තිනවා TV නිසා ODI ස්කෝඩ් වලට එන්ටර් වෙන්න. ඉතින් ඒ වගේම වනිදු හසරංග ODI සහ T20, දුනිත් වෙලාලගේ ODI සහ T20, මහේස් තීක්ෂණ ODI සහ T20, ඒ වගේම කසුන් රාජිත ODI සහ T20, ලහිරු කුමාර ODI සහ T20, ප්‍රමෝද් මෝෂන් ODI වලට විතරයි ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. දේශාන් මෝෂන්ක ODI සහ T20 දෙකම ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. චාමීර් කන්නවරත්න ODI සහ T20 වලට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. දුෂ්මන්ත චමීර ODI සහ T20, කුසල් ජනිප් පෙරේරා T20 විතරයි, ලසිත් කෝස්පුල්ලේ T20 විතරයි, ඒ වගේම තමයි මතීෂ පතිරණත් T20 විතරයි. ඉතින් අපිට මෙතන පෙනෙන එක දෙයක් තමයි කවුද භානුක රාජපක්ෂ නැහැ කියන එක. ඉතින් අපි දන්නවා භානුක රාජපක්ෂ කොහොමත් ODI ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නැහැ කියලා කිව්වදී ඒ වගේම තමයි ඔහුව T20 ස්කොඩ් එකට ඉන්ක්ලූඩ් කරලා නැහැ. ඉතින් අපි ගොඩක් කතා කරා මේ භානුක රාජපක්ෂගේ ෆේලියර් ගැන. ආසියානු කුසලාන අවසාන මහා තරගයෙන් පස්සේ ඔහුට කොහේවත් හොඳට පර්ෆෝම් කරන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. වර්ල්ඩ් කප් එකෙත් පර්ෆෝම් කරේ නැහැ. කිසිම තරගයක ලකුණු 35කට වඩා ලබාගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වගේම තමයි වර්ල්ඩ් කප් එකෙන් පස්සේ ඔහු වෙනවා LPL එක ක්‍රීඩා කරන ඩොමෙස්ටික් තරගාවලියක් කරත් LPL එකේ තවට සාර්ථක වෙන අවස්ථාවක් හම්බුනේ නැහැ. ඊට පස්සේ ඉන්දියානු තරගාවලිය ක්‍රීඩා කරනවා ඒතරත් තවට සාර්ථක වෙන අවස්ථාවක් හම්බුනේ නැහැ. ඒකත් එක්කම ඔහු යනවා ඩුබායි වල දින IL T20 එකට, ඉන්ඩෂනල් T20 ලීග් එකට. ඒතරත් තවට සාර්ථක වෙන අවස්ථාවක් හම්බුනේ නැහැ. පාකිස්තාන් සුපර් ලීග් එකෙත් ඒ වගේම තමයි ඔහු ඩ්‍රොප් වෙනවා. ඉතින් මේ අවසාන තරග 25ක් විතර බලද්දී භානුක රාජපක්ෂට සාර්ථක වෙන අවස්ථාවක් හම්බුලා නැහැ. ඉතින් ඒකත් එක්කම ශ්‍රී ලංකා සෙලෙක්ටර්ස් අත දෙන්න කරන් තියෙනවා භානුකව එළියෙන් තියන්න. ඉතින් භානුකව T20 ස්කොඩ් එකෙන් එළියෙන් තියලා තමයි මේ අවස්ථාව ලබා දෙලා තියෙන්නේ කුසල් ජනි පෙරේරා වගේ ක්‍රීඩකයන්ට, ඒ වගේම ලසිත් කෝස්පුල්ල වගේ ක්‍රීඩකයන්ට. ඉතින් නුනිදු ෆෙනාන්ඩෝත් ඉන්නවා ඉතාමත් හොඳ T20 ස්කොඩ් එකක් කියලා කියන බුණා මේ නවක ක්‍රීඩකයන්ට. ෆියලස් ක්‍රිකට් එකක් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට
ලංකාවට අවස්ථාව දැන්ට දෙන්න ඕනි අපි ඔඩිය ඒකට ඔව් අපිට පොඩ්ඩක් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ඉතින් එක්ස්පීරියන්ස් එකක් තියෙන ක්‍රීඩකයන් ඕනි ඒක තමයි ඇන්ජලෝ මැතිව්ස්ට නැවතත් මේ අවස්ථාව ලබා දෙලා තින්නේ ඔඩිය ස්කොට් එකට තුරත් වෙන සදිනේල වගේ ඩිපෙන්ඩබල් බැට්ස්මන්ලා තියෙනවා ඉතින් බලන් ඉමු නවසීලන්තයේදී මොන වගේ දෙයක් වෙයිද කියලා ඉතින් මේක තමයි වෙලා තියෙන වෙනස්කම ඔව් රසිත් කෝසපුල්ලේ T20 ස්කොට් එකට ඉන්ක්ලූඩ් කරලා තිනවා ඒ වගේම සහන ආරච්චිගේ ඔඩිය ස්කොට් එකට ඉන්ක්ලූඩ් කරලා තිනවා ඒ වගේම සජනි පෙරා T20 වලට ඒ වගේම ඇන්ජලෝ මැතිස්ව ඔඩියෝ වලින් ඉන්ක්ලූඩ් කරලා තිනවා බානුක රාජපක්ෂ කිසිම ස්කොට් එකකට ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ ඉතින් බලන් ඉමු මේ තරගාවලිය මොන වගේ වෙයිද කියලා අපි හිතමු අපේ සිංහයාට කොහොම හරි මේ තරගාවලිය ජග් ගන්න කරන ගුණම් වෙයි කියලා විශේෂයෙන්ම එක් දින තරගවලට T20 තරගවලට අමතරව මේ ටෙස්ට් තරගයක ජග් ගන්න කරලා ටෙස්ට් වර්ල්ඩ් කප් එකේ ෆයිනල් එකට ටෙස්ට් චැම්පියන්ෂිප් එකේ ෆයිනල් එකට යන්න පුළුවන් වෙයි කියලා අපි හිතමු